යින් ජාතිකර ූපායනී ජාතික පාසලේ අද අපි ජීවිද්‍ය වැඩසරන් මාලාවේ දහවිනි ඒකේවන වර්ධනයසා විකසනය යටතේ ඊලක පාටමටම බට ද ඉදිරිපත් කිීමට බලාපොත්තු අනි. අද අපි ඉදිරිපත් කරන්නේ දහවෙනි ඒකක යටතේ දහය එක එක යටතේ තියෙන ශංකවර්ධනයසා විකසනයකයන මාතෘකාව. මෙයට අපි ඉදිරිපත් කරන්න බලාපොරොති වන විභාජක පටක ප්‍රාතික භාජක දතික විභාචක වගේ අග්‍රස් භාජක ඊළඟට ඒවගේ අපි ප්‍රාත්මික කඳන්වල විවූහය එලන දුතික වර්ධනය කන මාතෘකා අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේෙනවා ඉස්සලාම් අඔබ්බලමු විභාජක පටක ශාක විභාජක පටක දැන් ශාකපට වර්ග දෙකර බජනවෙන් මන ශාකපට වර්ග දෙක විභාජක පටකසා ස්තිර පටක මතකටි මිටසලා මේ මේ රිදේශය මුල්ම එකකේදී අපි කරනවා ස්තිරපටක ස්තර පටක යටතියෙන්නේ මේ විාජනය හැකවාව නැති කිසියම් විශේෂත කෘතියක් ඉතිකර ස්ලා මොනවෙච්ටකද විවේදනක්ෂටක විාජකට කල ැන විභාජනය වීමේ හැකියාව දරන විවේදන ච්ච නැතිට විාජනය හැකයා රන විේදනය නො පටක තමයි විභාජ පට කියකන. මේ ශංක විභාජක පටක අපි බෙදනවා සම්භව යනුව සහ පිහිටීම අනුව. සම්බව යන විභාජකටක වර්ග දෙකයි. මන විභාජට වර දෙක ප්‍රාථම විභාජක සහ දතිකගේ විභාජක. පාමි භාජක් කියල කියන්නේ මුල සිටම නැතන් කලේසිරම් විානයකයව තියනනන් ඒවැට කන ප්‍රාථමක විාචක, කල්ලේසි්‍ර භානයකව න පාති ාජක කල්ලී සිරම් විභාජනයකයව නැති. නමුත් පසු කල විවාානයකයව ලබාගන්නවනන් වැට කෙන අපි දතිික විභාජක කියව ත්‍රේ වගේ තමයි කොටස් හෙකර න ප්‍රාති මාාජක ස දතික විපාචක. ඔව පසු කල විානයකයව බාගන්නව කෙක ඒගැ හදයක ොට පැදිලිග. දැතරම ප්‍රාති ාකට උදහර තමයි කඩාග්‍රස්සේ මුල්ලක් ග්‍රස්සය ර ඒවා මුල සිරමන කල්ලෙසින පාජනැකව තියෙනම්. නමුත් ඒවගේම තියන සයිලමසාපලොයම එකන ප්‍රාථමික සයිලම ස ප්‍රාථමික පොම අතරතිය නම් අන්තක් කලාපය කැපිීම එක මුල සි ාජ ැකයා ලබාගන්නක් ැ දතක වර දින දුව අතක් කලාපය කැපිීම අතර ය මජා කරස ාජන ැකයි ලබාගෙනන්තර්කලාපියය කැම්පියීම ඇතින. අන අන්තර් කලලාපය කැම්ිීම කෙනෙ පස ානයක ලාග නිසාි කෙන. ජ ඒමගේ තමයි කණන් වල යනවා වල්ක කැම්ිීම සනල කැි නතර පි තිෙන ල්ක කැම්බීම වල්ක කැබියීම ලමන ාහික සල්ලස්තරය එකන තිවිචේ තිරපටක කොටසක් හහික සලස්තර විායකය ලාගෙන තමයි ල්ක කැම්බීම හටගන එකට කියෙන මුලමනින්ම දතික භාජකය කිය ත්‍ර ප්‍රාති මාාජයක මුල සිර තිබුණ දෙතික ාජයකයන පසු කලක වගේ සිරපට්කයක් විබේදන වෙල පස්සේ විභාජය හැකිාව ලබාගන තමයි දතික විභාජක් කියලා කියන්න. සබයන ාජකටක වර්ග කිරීම දැම්බලු පිහිටීමමනව විභාජකට වර්ග කිරීම. පිහිට මනු විාජකට වර්ග තුන කරවේද. ප්‍රධාන වර්ග දෙකම දක්ලති අන්ක එක කියල දක්ලතියන ගස් ාික මන සමන ග්‍රස් ෙතේහන්දසාග්‍රස්සේසා මුල්ල අග්‍රස් තින අග්‍රසී බාජක දෙක කල ැන පාර්ෂික භාජික පර්ශික ාජක දහර ප ර්ශ ාජ ප්‍රධන ැ mano, mano, yes ැ <pursue schemes> oh, ැ ෙීම. සනාල කැම්බියම ස වල්ක තැන්බිය. එදුට මේ අග්‍රසී භාජක අග්‍රසී භාජක ක්‍රියාකාරීත්තය නිසා අංකය එක කියළ දක්රලති අග්‍රසි ාජක වල ක්‍රියාකාරනිසා ශාකය උසින් වැඩිුවනි ශාකය උසින් ඩුවවෙනි අර පාශික ාජනත කැබියමල ක්‍රාකාරිත නිසා ශාක උසින්න්නේ ොක වැඩේෙන්නේ පහලින් ගණකමින් නැතම් වට ප්‍රමාණින් වැඩවෙෙනින්. අනිකතර ප්‍රාතිභාජක සාමානින් අග්‍රසි භාජක ප්‍රාති බාජක ඒව සෑම ශාකයකම වෙන. නැමුතත් පාශික බාජක කැම්බිය. වර්ධන ද සම සිදුවන්නේ මා්‍ය ්‍යතික වර්ධනය වෙන්නේ කඳන් ගත්තොත් ඒක බිජ කණනල දුවිජ කණනලද දිවිජ කන අනේ ඇතමයි අර කාර්ශික භාජක ක්‍රියාකාරිීත්තය වෙන. ත්‍රමයන අපට පේනවා පිහිතේමනු විභාජක වර්ග තුනයි අග්‍රසී භාජක පාර්ෂික භාජක සහ අන්තරාස්ථ විභාජක අග්‍රසිී භාජක තිනෙ කදාග්‍රසේ ස මුල් අග්‍රස්සති. ිා හද ක ල කැම්බියම් දෙක ප්‍රධහන කැම්බියම් දෙගත් ෙන සහල කලා ඇතිර කැබියීම මයි මද තෙර ද සහල කැම්ියම් වල්ක ඇති කරන කැම්බීමට පිට තියෙන වල්ක කැම්බියම්. ඊද මුතුර විශේෂීෙන් කයැනපුල අන්ත්‍රස්ථව භාජක තුුණ ශාකවල පරවල පාදී. ිහිටාති වෙන අන්තරාස්ස විභාජක. මේසාටහනය දැක්ව නම විභාජක පටක බාගත් වුණ ඔබට පේන ඇති උඩම එක කෙලකෑනේ අග්‍රස්සී භාජක දෙක කෙලකැන්නේ පාර්ෂික භාජක න කියලැන තුරුණ ශාකවල පර්වවල පාදී නතන් ගැටවල පිහිටා තිබෙන අන්තරාස්ථ විභාචක. තුරු ීතමයි ඉස්සලකිව සම්බායනු මේතමනල් පිහිටීම මනව විභාජක පටක වර්ග කරන ආකාරය ඉලගපි කියන්නේන්නේ විභාජ පටක වර්ගරා අපිලාට කියන්නේන්නේ ප්‍රධාන විභාජකදක ක්‍රියාකාරීත්ව. එකෑනනි කන්දා ග්‍රස්සේ පට ඇතිවවෙෙන කොහොමද මුල් ග්‍රස්සේ පට ඇතිවෙන කොහමද කියලා. න්දේ අග්‍රස්සතීමම තියෙනවා කඳාග්‍රසී භාජක. කදේ ග්‍රස්සය දලලාක් තියන අතම උඩේදට පල්ෙ හට කන්ඳක ොඩස්කීපයක් උඩින්ම තියන සයිල විභාජන කලාපේ එකෙන් තමයි වසයිල ඇතිවෙන. ඊට පොඩට පල්ලහටකති සයිල දික්වන කලාපේ සයිල්ල දික්වන කලාපේ ඉඩට පලතින සයිල විබේදන කලාපීට පල තිෙන තර පටක. ර කඩාග්‍රස මේ දක්වල තිෙනවාගේ කඩා ග්‍රස්ස විභාජකය පත්‍ර මූලාකෘති. පත්‍ර මූලාකෘති සහ ලදුර පත්තවින් ආරක්ෂාව වන. ග්‍රස භාජයකේ කඳාග්‍ර භාජයක ප්‍රධාන පටක තුනක් තියෙනවා ඒ තමයි මනාද ප්‍රාක්චර්මය පූරක විභාජකය සහ ප්‍රාක්් හැම්බියම කලා ප්‍රක්්චර්මයයි පූරකි භාජකය ප්‍රාක් හැම්බීම කියලා අග්‍රස් භාජ කඳාග්‍රසි ාජයක ප්‍රධාන පටකස් තර තුනකට විබේදලා තියෙනවා විරූපසාහනය දක්වල තියෙන්නේ ඒ මේකේ ඔබට පේනයට උඩිමතියවා අග්‍රසිීභාජකය ග්‍රසි භාජයක අප දක්ල තින එක කියලා ැන පිටිමතිෙන විවේදෙන තරේ තමයි ප්‍රාක්්චර්මය ප්‍රක්්චර්මය ඉටබසේ අංක දෙකල ැන පපුරග විාජකය අංක යන පූරක විභාජකය තු ක කියෙ ඇතුම තියෙන අර සනාලපට ඇති කරන ප්‍රක්් ැම්බීම එක කියන ප්‍රක්ෂර්මය විබේදලා තමයි අංක පහගේය අක හර ක කියලෙ ෑන අංක හරන පිටිමි දෙෙන නිසයිලස්තරේ මොකක් පිටිමත නිසලස්තර පි චර්මය අපි චර්මය ඇතිවෙන්නේ අ ප්‍රක්්චර්මය විේදන පරග විාජකය අංක දෙකන පරග විභාජක බේදෙනනා තමයි ර පට පුරට කියන බාහිකසා මජාවවන්ක පහකළ ද තින පපුරක්ක පපුර පටක ාහිකේ සමජා පිින් තින ාක මැදන මජාක දසරපටක විේදන ේ ඒගේ තුන කියලා කියන ප්‍රක්ිය ප්‍රාක්කම් විවේදෙන අතමයි මොන පටකද සනාලපට අං හය කල කියෙනන සනාල්පටක විබේදනයේනි තුර මේ විදියට ප්‍රධාන පටකස්ර තුන විබේදන වෙන ප්‍රධානටකතර තු එලන්නන සනාල කැමිය විබේදනවා විබේදන වනිසා රාග්‍රසී භාජක හිද මේ ද අපි දක්ල යෙ මේ කීපු කරම තම නැවතත් දක්ලා තියෙි එහිදී අප පේයන ප්‍රාක්්චරම විවේධනයීමෙන් බෙදීමෙන් අපි චර්මය සෑ දෙන එවගේ පූර විාජයයේ බේදීමෙන් පූරක පට එක යන්නේ බාහකෙ සම් මචාවව සෑ දෙනෝ ප්‍රාක්කැම්බිය මගින් සනාල කලාප ඇතියෙනවා ඉලට වැඩගත්තෙන එක තමයි කඳහි සනාල කලාප විධ ආකාරැප වලමු කඳක එක ප්‍රාක්කැම්ියම් කොටසකින් එක් ප්‍රාක්කැම්බියම් කොටසකින් සයිලම සාප්ලොයම කියන පටක දෙකම ඇතිව හඳක එක ප්‍රාකියම්කටසින් සල්ලමයි පලොමයිකට දෙකමඇති වෙන. ඉසා කන්වල තියෙන්නේ සයිල්ලමයි පලයමයිකම එකම අරේ පිහිාතින සනාල කලාප සයිලමයි පලමයිකම එක ර පිඩාත් නිස ම න කලාාබ සල්ලක්න සනාල කලාප, සල්ලක්න සනනාල කලාප. මේ සලක්න සනාල කලාප ලේනති රතුපාටය දක්ල තිය ොන පටේද ජලසන්නෑනකටකේවනවාද සයිලම් පටගේ නිල්පාටයෙන් දක් කලා තියෙන්නේ ආර සනාෑනක කටයව මොද පලොෝයෙන් පටකට සයිලමයි පොලම එක මරේ තීනි සාහමමට සල්ලක්න සනාල කලාප කියන මෙ වර්ග දෙකයි විවෘත සල්ලක්න සනාල කලාප සහ සංෘර්තනත නිම සල්ලක්න සනාල කලාප. මේ පැට දක් තින විවෘත සල්ලක්න සනාල කලාප කිය සයිලමයි ප්ලොේමයි තියෙනවා මැදමගක්ත්ති වා ැෙියීම ද කැබීමම න සල්ලමයි ප ලවම ඇද කැම්බීමකුත් තියෙනවන වැඩන වෘත සල්ලක්න සනාල කලා. එක පත්තකින් ගත්තහම සයිල්මයිපලම දෙකම කැබියීමට විවෘත කරගන යෙන තේරීමම නව ගන්න පු එහැත දතික වර්නය සහ විවෘර්තය කියෙන තේර මනොමේ කියන්න පුළුව මොනමද තියන විවෘත සලක් සනල කලාප දවිජන දිවිජ පතති න න දිවිජ පත්‍ර කන න විවරත සලක්න්නන කලාප. ඒ බීජ පත්‍රික කලාන තිය නිම සලක්න සනල කලලාේ කන සල්මයිපල විතර ැදවක් නැ්ද සලම කළ විතර තින මැද කැබීමක් නැර මද කැබමීමක් නැත නිමිසාක් කලාප කැි මක්තියන නම් විවෘත සලක්න සනාල කලාප ප්‍රමේදයට සනාල කලාපපු වර්ග දේකට බෙදෙනු එතුර අපි දැන් කිව්වා සනාල කලාප විවේදෙන ආකාරය ඉලට බලමු මේ සයිල්ලම විවේද ආරය කද සල්ලම විවේදෙනන ෙන්න්න කොමට එක බන. කහදයේ සයිලම් විබේදනය වෙන්නේ සයිල ප්‍රාපේ සයිලම් බේදන වෙන්නේ දී සිට පරයන්ති දක. මදී සිර පරයන්ත දක් කියනොම ේන් ද්‍රාවිිසාරිද කේන් ද්‍රාපසාරිද. කේන් ද්‍රාප සාරිලෙස කේන් ද්‍රාපසාරලෙස මේ නිසා ල ස ප ක් ස ල දක් ල ප ක් ඇතුල ජාව ම ප ක්සල ඇතුලන ප්‍රති සලම පි ප ක් තු ල මතමයි. කන්නන්නුල තියෙනෙ ත්‍රයාන් අපපිකිවා ඉස්සලපි කනුල සයිල්මතුලම එක රය තියනිෙ සමොන කලාප කියලද සල්ලගන කලාප කියලා ඒවාගේ ප්‍රාක්සලම ඇතුලින් තියන්නේ සමකට කිව්ව ඇත්කෝන් කරලා යන කණන්වල තියෙන ඇත්කොන් සල්ලක්න සනාල කලාපතමයි තියෙන. එඩට අපි කිව්වා ප්‍රාක්කැම්බීම ප්‍රක්ෂයම් විබේදනය වෙලා ඇතිනවා කියලා සල්ලක්න සනාල කලාප කණන්න වල සල්ලක්න සනාල කලාප ඒ නුත් ප්‍රක්ෂේලම ඇතුලෙනනු ප්‍රතිසරෙන් පිටිනුත් ති නිසාපක ොන සල්ලක්න්න ඇත්කෝන් ඇත්කොන් සල්ලක්න සනාල කලාපේ තියෙන තුර වෘත සල්ලක්නයිස් නිමසල්ලක්නයි තියනව කෙකවා දිිබජවල තියනෙ වෘර්ත සල්ලක්න සනාල කලාප එක බිජල තියනෙ නිවිසල්ලක්න සනාල කලාප. කඩා ග්‍රස්ස ගෙන තව කියන තියන අපිට අ අපිදනවා කදාාග්‍රස්සයෙන් කදින් ඇතිවෙන මොනද. පත්්‍ර. ඒ පත්්‍රහට ගන්නසානෝඩ අප කනවා ගැට කියලා. ගැට දෙකක් අත්‍රපදේශයට කියනවා අන්තර් ගට නැතම් පරව කියෙන තුර පත්‍රල තියනවා ගැට තියෙනවා. පර්වන අපි දැකවන ොට ගස භාජක ඇති න කිය අග්‍රස භාජයක අමතරව පත්‍ර ක්ෂී තිනා තවංකරයක් මදගෙරි කියන්නේ අග්‍රසංකරය ඇතින් ඉලන මිරිෙන මර කක්ෂයංකරේ අග්‍රසංකරේ මගින් කරනෙ ශාංක ුසින් වැඩිර එක ක්ෂයංකරේ මින් කර කරන නනාති කරන පර්ික අතු ඇති පර්ෂික අතු ඇතන තුර අංකර වර්ග ඇතිෙන ය ක්ෂයංකරේ මින් පර්ශික අතුව ඇති කිරීමට අමතරව සමහරලා ඇතිවන්න පුළුවන් පුෂ්ප පුෂ්පලින් ඇතින මොනාද යන කදේ ති මුලේ නෑවා කඳේ තියනවා පත්‍ර ගැට පර්ව කක්ෂයන්කර ක්ෂයන්කරල තිෙන ුණද පාර්ශික අතු එවෙන් පුෂ්ප පල වගේව ඇතිෙනවා. ඒවගේ අපි තව එකක් කියන මේ පාර්ශික අතු සම්බය වනකට පාර්ශික අතු සම්බයනකොට බහිැන්නන්නේලා කට පිට න ස්තරයික ද පාර්ශික අතු සම්භවෙන මුළල දැනුට අපි කියන මුල්වල පර්ික මුල් සම්බය අන්ර් න ක ල රි ක . වැඩීමින් තමයි පර්ෂික මුල් සම්බවයන තුර පාර්ෂික අතු බහිරජනයි පර්ෂික මුල් අන්තර්ජයන සම්බවයක් තියෙන ඉළඟ අපි කතා කරන මුල්ල ග්‍රසයගෙන කඩාග්‍රසය විරයිලන මුල්ල ග්‍රස්තේ මුල්ලග්‍රස්තිය ගොලදන්න පල්ෙහා පසින් පල්හට නෑන එනිසා මුල්ල ග්‍රස්තේ රක්කණදාග්‍රසය ආරක්ෂාව වනේ පත්‍ර මුූලාක ස අදරපතතුරින් මුල් මුල්ල ග්‍රසය ආරක්ෂන මුලාග්‍ර කොපපු නැන් ගෝපයක ආරක්ෂාව ව. මුල්ලග්‍රස්තියේ ආග්‍රසිී භාජිකයත් බජන අපි ප්‍රක්චර්මය පූරක විාජ කේසා ප්‍රක්කැම්බීමලා ප්‍රාක්චර්ය පපුරගේ භාජිකසා ප්‍රාක්කැම්බීමි කළ කඳවගේම කටකස්සර තුනක යුක්තයි. ඉසලවගේම ප්‍රාක්චර්මය මගින් පිටිමිතෙන තනිසා ලෙස්තරේ එකට අපි ශර්මය ඇතියනවා. මුලේ අපි චර්මයටට තවනමක් කියන අපි මූලකේෂහට ගන්නවානි මූලකේෂහට ගනිසාම එකට කකන කෙස්දරන ස්තරේකන තේරමතුම හද කේෂ ධදර ස්තරයලා එතකොට ප්‍රාක්ෂර්මය මගින්. අපි චර්මය කේෂ දර තර ඇතිවෙනු. පරග විභාජීක වගින් බාහිකය සහ අන්තර්ශරමය ඇතිනවා බාහික ස අන්තර්ශරමයකයන තර ඇතිවෙනවා මේ දක්වල තියෙන්නේ ප්‍රශ්න ඇතිනදසා මුල ඇතිවෙන පූර විාජක පටවර්ග වෙනස් කඳේ මුලි පටකවර වෙන අපි දැන් කඳේ මතකයිනේ පරග විාජ කෙන යතුේ පරක පටක සල්ලම ඇතින දයග රක. භාජයක මොනා සමන තුනාාද බාහහිකයයි මච්චා නමුත් මුලේ පූරක විභාජකය මගගේ ඇතින පටක අපි බලමු දැ මේ රූපස රහණත් අනුව ගත්තු පිටිම් ඇතියෙනනේ මෙති අංකේ කල ෑන ග්‍රස භාජචකය අංකෙ කලෙන මුල් අග්‍රස භාජචකය ඒ මුල්ලාග්‍ර භාජයකෙන් ඇතර මංක පහ කියලා දක්කල තියනවා මුලලාගරොප පිට ඇතින මුූලාගරපනත ගෝපියයමග මුූල පල්ලෙහ ෑනව එක ආරක්ෂා වන්න මේ ප්‍රාථය භාජකයේ නැති ෙනවා අංක දෙක ැන ප්‍රාක් කැම්බියම අංක තුන කෙල ැන පූරකී භාජකය හතර කලකැන්නේ පාක්කැම්බියීම තුර ප්‍රාක්චර්මයෙන් කඳේ වගේම මුලෙත් ප්‍රාක්්චර්මයෙන් අපි චර්මය ඇති නම් නමුත් මුලේ අරැහුව වගේ අංක තුන කෙල දක්ලා තියෙන පූරක විභාජකය නැතිවෙන්නේ බාහිකය සහන්තර්රමය විතරයි ාහිකෙ සන්තස්ර්මය විතරයි ඉට පස්සේ ඇතුළින් තියෙන ඇමේ පරාක්කැබීම තමයි සයිලම සසාපලොයම ඇතිවන්න. ඇතරම ඇතුළින්ම තියන අතර්ශර්මයෙන් සනාාල සිිින්ද්‍රය ඇතිවනි. සනාල සිලින්ද්‍ර ඇව වෙනවා ඒ මින ප්‍රාක්කම්බියීමෙන් ස්තතුන එකන සනාල සිිින්ද්‍රය තියනවා ඒ සනාල සිිින්ද්‍රයයටතයට මුලේ පරිචක්්‍රැයි සයිලම සසාපලොයම ඇතිව වෙන පරිචක්්‍රයයි සයිලම සපලොම ඇවෙනවා. තවයිගත්තමයි මේ මුලේ පොඩි වෙනක්තියන සනාල කලාප ඇතිවීම ද කන්දය අපිදැක් යිල්මයි ලම වෙනවෙන මරයන්ල සල්මලම වව රයන් සයිලම සහලයම වෙනවෙන මරයන් වල තියන.හඳේ එක මාරයති විිච්ාටක මොසහල කලාප සල්ම රය ිචර සල්ලක් සහ මුල්ල ති සයිලමයි පපලේම වෙනව මරයන් වල. සයිල්ලමයි පලම වෙන මයන්ල තින ට න පි අරය සනල කලා. මොක මේ අරිය සනාල කලා පැතියෙන්නේ එක පාගැපියම් කොටුසක සල් අනිතක පො ස ේ. ඒ දක්ලතිනගේ මුල්වල තියනේ වගේ අරිය සනාල කලාප තියෙන. දේව ඔට ේනඇති සයිලම ලකු කරල දයනවා කහපටෙන් සයිලම නිල් පාට ලක් ල ලවම සයිල්ම පලම වෙනවෙන අරයන් වල තියන. ඒවගේම තමයි සයිලම් විබේදනය වෙන්නේ කදර වඩා වෙනස්සාකාරයට පරයන්තිීසි කේන්ද්‍රය දක්වාතම විබේදනයන. පරයන්තිසිට කේද්‍රේ දක්වා කියන කොම. කේන් ද්‍රා බිසාරියද කේන් ද්‍රාපසාරිද. කේන් ද්‍රා විසාරරිලෙස එකකට මුලින් ඇතුන ප්‍රක් සයිලම අපි ලකුණු කරතින ප්‍රක්යිලම පිටින් තියෙන. පක්ෂල පිටින් තියෙනවා ප්‍රතිසයිලම ඇතුළින් තියනවා ප්‍රක්ෂණ පිටින් තින්නේ සමවට කෙන මොනකොන් සයිලමද. බිහිකොන් සයිල්මයි. තර මුල්වල තියෙන්නේ බිහිකොන් සයිලම. මුල්ල තියන බිහිකොන් සයිලමක්, කන්නන්වල තියෙන්නේ මොනසයිල මද ඇත්කොන් සයිලම කණන් ොලතිවේ සල්ලක්න ඇත්කොන් සනාල කලාප මුල්ලොල තියෙන් අරිය බිහිකොන් සනාල කලාප තියන්. ඒගේ ල්ල පොඩි වෙනසත්තින දන්න ලිවන ය පත්්‍ර තියනවා ගැට තියනවා පරවතිනවාකළ ඒවානෑ මුල්වල නමුත් මුල්වල සයිල විබේදන කලාපේසා ඉහිට ඉහලින් මුලකේෂ පිහිටති මුලකේෂ කියන ඒ සයිලක විිය්හ මුලකේෂ ඒක සයිලක් විහෝ මෙ මේෝමගේ අවශෝෂන ප්‍රශේෂේත්‍ර පල වැඩිර රපකාර වන ඒක සයිලික විහ වන මුලකේෂ පහිටාති වෙනවා ඒවගේ අපි දැක් කණන්වල තිබුණා පත්්‍ර පත්රහට කැන සසානටිකොමනද ගැට ඒව නෑ මුල්වල ඒවගේ ගැටතියෙනව නම් පරවණය වගේම කක්ෂි අංකරණය කදරතය මුළල ක්ෂි අංකුරණය පුෂ්පනෑ පල නැහැ. තරෝය තමයි මුල්ලාග්‍රස්ත විභාජකේ ඒව දකිින් ලැබෙන්නේ නැහැ කදන්වල වගේ. ඉළඟ අපි කියෑන්න යන්නේ දැවුලන් අපි අග්‍රසිීභාජචක වර්ග දෙකිව්වා කදාග්‍රසී භාජකයි මුල් අග්‍රසී භාජක.

ප පිටිමතියෙන පූරක විාජකය පිටිමතියෙන පිටිමතින අපිචර්මය සාධනය දෙකම සමානය නමුත් පපුරගගේ ාක වෙනසත් තියනවා කදන්නුල පූරක විාජක මගේ හැදව ාහිකසා මචාව නමු මුලේ පූරග ාජක මගේ හැවවාද. බාහික ස අන්තශර බාහිකෙසා අන්තශර්මය මොකද මුලේ සනාල සිරිද්‍ර දෙකම සනාල සිරිද්‍රය හැදව පාක්කැම්පියමින් හැබේ කදන්වල සනල සිරිද්‍රය හදරකොට සයිලමයි ප්ලොමයි එක මර්යේ තිබුණ සල්ලක්න කලාපාව. ල බනි සල්ලමයිපලම වෙනවෙන අරයන් වල වැඩක මොනසනාල කලාපද අරිය සනාල කලාපාවේ හොඳයි ඊළඟට අපි කියන්න න්නේ ප්‍රාථමික කන්නන්වල ව්හය මොද ප්‍රාතිම මුල්වල වි්හය සන්නයන කියන පා මැති සාකච්ඡායන නිසා පාමි කණන්වල වි්හයේ කැන දීවිීජ පත්‍රික්න්ඳසා ඒක බීජ පත්‍රික් කන්ද තමයි සාකච්ඡා කරන්න යනෙ. අපි දර්ශය දීජ පත්‍රික් අණක් වශයෙන් සූරයේ කාන්ත, හේලියන්ත සදක හරස්ක කඩක්ට විස්ත කරන්න යන. කඳක හරස්කඩක් ප්‍රධාන කොටස් තුනකට විවේදනය වෙන. අපිචර්මය බාහිකය සහ ස්තූනය කලා ස්තූනයනත සනාලසිරන්ත්‍රය. අපිචර්මය තමයි පිටිමතන තනිස් සැලස්තරය. විරූපයේ දක්වලා තියන එක කියලකන්නේ පිටිමිතන තනිස් සෑලස්තරය අපිචර්මය. කඳේ අපිචරයක අපිචරමරි ප්‍රී මොනාතියනවල ිචරමයයට පි මනාතයන බලන උචර්ම පහිටා දෙෙන අපිචර්මය ගැන තනි සෑලෙස්තරයක් අන්තරස ලවකාශ රහිත වැසරු. දෙකයි තුනයි කලකෙන ාහිකයේ වන අංක දෙග කෙල කෙනපේ අපි චර්මයට වහම ඇතුලින් තියෙනෙන අදශ්ර්මයක අදර්මය සාමාන්‍යෙන් දීබීජවල අදශර්මීතියෙ මොනසයිල්ද. දීජල අදශර්මීය මොනසයිලද ස්තුල කෝනසර සයිල ඒ බිජවල තියෙනමනද දුඩස්සර තාතු. මේක දෙන තුල ෝනාසර සයිල. අංක තුන කෙල කන බාහිකේ මුදස්සර සයිල කලාපේ ාහිකේ මුදස්සර සයිල කලාාපේතිනවා. ඉඩවස සනාල කලාපතියනවා සනාල කලාපල තියෙනවා. පහයි හයයි කලා තියෙනවා ඒකන්නේ සයිලමයි ප්ලොයමයි තියෙනවා පහයි හයයි හතයි කෙල තියෙනවා. ඒකේ අක පහ කලැන සයිම අංක හය කෙලකැන්නේ කැම්බියම හත කලැන ඇතුළෙම තියෙන ප්ලෝයම. අර හතර කලකැන්නේ සනාල කලාපොට පිඩතින් තියෙනවා දුඩස්සර තන්තු දුඩස්සර තන්තු ජටාාවගේ ජටා වගේ ඉස්සර ියෝගට පරිචක්ත්‍රය කලා නමක් පාවි චෙරණූ දැන්කයනි ජටා හැඩට, දස්තරතන්තු පොඩක් පිහිටා තිනවා කියලා ඉට පස දන සනාල කලාප පහයහත්ත කියල දක්කල දන එකයි එකනි සයිලම එපලොම එක ර්ේතය නිසා සයිල්ලමපලම එක ර්ේතය නිස වැඩපිෙන සල්ලගන සනාල කලාප කියලා මැද කැම්බී මුගුත් තිනිසා ොසල්ලගන සනාල කලාට විවෘත සලක්න සනාල කලාා ියුරධ සලක්න සනාල කලාප කියල දෙනවා මේ සනාල කලාපොල්ට එතකොට මේවා දබජ කඳ කනම් මේ සනාල කලාප වලයාකාරව සනාල කලාප රාශක් වලයාකාරව පිහිටාති වෙන දබීජ කන්දක. ්‍රශය එතකට මේ දීවිිච කන්දක අන්තස්චර්මයක් නැද ඔ ඇතනම ඉස්සර සහර වෙලාට අන්තර්ශර්රමයක් අඳනවා. නමුත් දැන් මේ දර්ශයම පෙන්න්නබූ මිට පැපිනව දර්ශය ප්‍රාථමික දීවිජ කද දර්ශය දීවිජ කදකන්තර්ශර්මය දක්වල නෑ. ඉස්සර කාලාි කියන අන්තර්ශර්මයයි පරිිචක්්‍රය තියෙන කියෙනලා ඔොන්ඳින් විබේදනවේච අන්තර්ශර්මය තියනෙ කඳන්වලනෙේ මුල්වල. සමහර ශාකවල? අන්න්තශරම තියෙන්ට පුළුව නමු දර්ශය කන්ඳ අපි අන්තශරමයක් අඳන්නේ මොකට විබේදනවී චන්තශරමයක් නැති නිසා එතකොට කොහොමට තරයක් වශයෙන් අන්තර්ර්රමයක් දැන් අඳනෙ නැහැ දවීජ පත්්‍රික පාත්මී කඳ අඳනකොද ති මේක කිව්වා සනාල කලාප අන්තිපටම මේ දීවජ ප්‍රාත්වක කද ගැන කියැන තිෙන මදතිනව විශාල මුදුස්්‍රපටක මොකට එකර ගැන මෙද තින බුදුස්්‍රපටකටගෙන වාද ති මච්චාව තියන. ඇතුකට මේ විදර තමයි බජ පාත්මි කඳක තියෙන්නේ සනාලකලා පාශයක් මේ සයිලමයි පලොයමයි මැද කැම්බීම ඇතිනිසා මොනස් සනාල කලාප තියෙන්නේෙ. විවරුද්ධ සල්ලක්න සනාලකලාප රාශියයක් මේ වගේ වලයාකාරෝ පිල් තින මැද කැම්ියමක් පිහිටාත්ති වෙනවා ොම තමයි Dබජ පාථමික කඳ මේ දක්ල තියෙන අප අපිපෝම තමයි නැවත සරංශක කල යනෙ. පිර්යගත්ත්තේ මොට පේන අන්තර්සය අආකාශ්‍ය රහිත වැසරච්ච සජී තනි සයිල් ත්‍රරඇතමිචාර්මය එකතම උත්්චර්මයක් තියන පොළන් පූටිකා තියන්න පුළුවන් අදශර්මයකෙන් අපි චර්මන වහ ඇතුලේ තියෙනවා ස්තුූල කෝනස්තර සයිල ස්තරකීපයක් බාහික පිට සහරලා න පල ලෝ ෆිල් සහිත සයිල්, හරතලබප සහිත සයිල වැඩකන හරිත අස්තර කියලා ම දස්සර සයි ඇතුළමිටන සනාල සිරරින්ද්‍රේ ැහැදල තින විවෘත සල්ලගන සනාල කලාපොලින්. සැල්ලම ල ම තින මද ැබියීමමක් තියනවා මේක පරක් ල ඇතු ින්ත න කදනු පක්සැලම ඇතුලින් තියන නිසාස කන මොකුන් සයිල මද ඇත්කුන් සයිලමක්ති නකළ ඇත්කුන් සයිලමක්තින මැද විශාල මුදුස්සර පටක ඇතිවන එකටෙන නවාද මච මද මචාවක් පිහිටාතිබෙනවා මේ දක්ල තියනෙත් ඒවගේම වන සහිත චාරපයක් එක දකරද න ම පැත්තිේ දක්ලද දකුණු පැත්තිේ සයිල ඇදඳන යක නැ සයිල්ල සටහන කල සයිල් සටහනක දක්ල තියනක. ඒ ෙ ට පහැදිල සල් පි ඇතුර තම නම් කරන්න තිබනි කොහ කියලා පිටි යෙන්නේ කොහ කියෙල පිටම තියෙන්නේ දහකන අපිචාර්මය දහකන පිචාමය කොහකන අපිචාර පි තර ගද උත්්චාමය කොහ කෑන ච්චාමය ඉ පසේ පේන ඇති අක නමය ක කියලා තිය හරි තියන්නේ මොන පටග තියන්නේ සධාර වටගශය තෙරනද ස්තුල කෝනසර සයිල තුල කෝනාාසර සයිල. අංක අට කෙලකෑන්නේ හරතලව සයිත සයිල් මොනදවට කෑනේ හරිත අස්තරය හරිතස්තරේ ඉල්ඟට හ කියෙල කෑන බහහිකේ මනසල්ල හහිකේ න මුදුස්සර සයිල් පහහිකින මුදදුස්සර සයිල න ඊල්ළඟගටම අපික වාර ජටා වගේ තිනවා කියල සයි අන්ක පහකිෙ ක්ලතිනේ අන්ක පහකළදක්දන මනසයිලද දුඩස්සර තන්තු දුරස්සර තන්තු නාල කලාපතියනවා සනාල කලාපොල පේනවා අංක හහිකල කෑ ඇතරම අං හකෑනන්නේ දුරස්සර තන්තු, අංක පහෙළ කැන පලොේම, අංක පහකැන පලොම හරකන්නේමොනාදේ. ඒ මක මේ කැබිීමට කැ ල න්තක් කලාපය කැම්බීමම් අන්තක් කලාපය කැම්බියීම තුන කෙල කෙ සයිල්ලම සයිලම ති තුන පාක්ෂේලම පටසයිලමයි ඇතුළේ ංක දෙකරගෙන ප්‍රක්සයිලම තුන කෙල කැන ප්‍රතිසයිලම එක කෙලකෙන ැදින්ම්මතයෙන මුදස්්‍රර පටකම අටගර කැන මැදතින මුදුස්්‍රරටම මද මච්චා එතුරෝ තමයි දීීජ පත්‍රික ශාකකාට දිවිජ පත්‍රයේ ශාකද නැමතත් ඔොබට වැඩගත්න අපි දීබජවෙල දුතික පර්ධන තවම ති සාචාරන්න. ඒ බීජ පතරික කද දිීවිජ පත්‍රි ද කරබන්න සංසඳධනාත්මක එක බිජ පත්‍රික කන්ද කරනන්න පුළුව. එක බිජ ප්‍රාත්මික කදකට උදහර කකශ්ම ගන්න බඩ රංග. ඩිරගුණ ත සයාමේස් බඩිරං සයාේස් දක්තමයි ගන්නේ මෙතියන්නේ එක බීජ පත්‍රික කඳක් කියන පුොළන්ඳ ප්‍රධාන වෙනස්ක මද පේන තියන. පිටසාමානයන පිටිමතියෙන තනි සැස්ත්‍ර මක දෙකර යන්නේ. පි නි ස් ං හයක දක් තින ගද. අපිාර්මයහිම තියෙනවා බයි අංක හත පොඩ වෙනස් අංකාහත වෙනස් මොකද ඉස්සල්ලා දීපීජවල අදශර්මීතිමන මනාද තුලකෝනාස්සර සයිල නමු ඒ බීජ පත්‍රක ශාංකල අදශර්මයෙන තුළලකෝනාාසර සයිලන මන දුදස්සර තන්තු දුදෙස්සර තන්තුරය ශක්තිමත් පටකයා මොකද මේක දදුීකරදනයක් නැතිහින්ද දුලෙසර තන්තු තම අදශර්මය පිහිරාඇති වනි ඉතස ප්‍රධාන වෙන සත්තියන අටේසිර ඇතුලට ඉ එකන් ඉස්සර මේහරේ තිබුණ බිබේදලා තිනෙන මජ්ජාව ාහිකේීම. ත් ඒ පිජවල බහක මජාව කල විේදලාන අංක අට කියල දක්වන පූරක පටකයා. පූරක පටකෙන මුුදුස්සර පටය එකකතමයි සනාලකලාප රාශයක් විසිරිිතෝ පහිාතින සනාල කලාප විසිරිතූ පහිටන. සනාල කලාපයක් ගත්තොත් අංක පහකිෙල දක්වලා තින තුළින්තිීම නද සයිලම හතර කලකෙන පිටින්තියෙන ලෝයම. එක සනාල කලාපයක් අපි ලොකු කරලා දක්කල තියෙන ඒක පේන ඇති අංක එක කලෙන පිටින්තියන කලාප කොපපු. පිටින්තියෙන කලාප කොපපු. ඒගේ අංක තුන කලෙක ැතුලින් තින සයිලම දෙකෙළට පිටිින් තියෙන පලෝයම අපි දන ඒක බීජ සනාල කලාපයක සයිලමයි පෝයමයි තියෙන වැඩ මක්න ද දෙැල්ලම පලොමතුරන මැද කැම්බියීමක් නෑ නිසා කියන මෙවර ොන සල්ලගන කලාබද නිමි සල්ලක්න සනාල කලාප මේ අපි දක්කල තියෙන නැවතත් ඒ බීජ ගැන කීපු ඒවා එකන්නේ ඒ එක බීජ පාත්මික අඳක පිණිතිෙන අපිචර්මය අදර්ශර්ම හෙද න දරස්සර තන්තුලින් තු ෝනාස්සර නෙම ර කට ඇතින ුස්සරටක ඇතිවන පූර්ග පටකයක් සංගෘර්තනත නිමිසල්ලක්න සනාල කලාප රාශයක් විසිරිතව මේ වගේ පූරග පටකය එක විසිරිතව තමයි පිහිටාතියන්නේ ඒක බීජය ප්‍රාථමයක කඳගම් අපි එක සනාල කලාපයක් කරම්බලුවොත් ඒක බීජපත්‍රික සනාල කලාපයක් කැළැඹලුත් මේ සනාල කලාපයකත් විශේෂ ලක්ෂණ ඇතිනවා ඒ බීජය සනාල කලාපයක ඒක බජපතති්‍රක ශාක සනනාල කලාපය වටේ ද දෙන කලාප කොපපුුවක් දුරස්සර තතුලින් සෑැදනු කලාප කොුවක් හි සයිලමයි පලොමයිතිය නමක මේ සනාල කලාපේක දුරස්සර තන්තුලින් සෑදනු කලාපකොපවර්තින සයිලම අපිකෙන ඉංද්‍රීසි වීහෝ වයි හැඩති කියලා මේ ගිතියන ප්‍රතිසයිලම්වාහිනි දෙක්ෝ දෙක් සහ ප්‍රතිසයිලම්වාහිනි දෙකක් සහ පරක්ෂයිලවාහිනි එකක් හෝ දෙකක් ඒවගේ වැඩ ගත්නවා ඇතුළින්මතින ප ාක්ෂලම්වාහිනිි බිද වැටීමෙන් කොහරැඇේ. ිැටීම නිසා ංඟවීම ඇතිවන කුහර කෙන තේරමඇතුව මොන ජාසද බංග ජාත කෝහරැයක් ඇතින ංග ජාත කෝහරයක් ඇතන මේ පේනමේ දෙකීම මේක පේ ඇති අංක එක කිය කෑනත්‍ර ංකට ඇතුලින් තියෙනට එකට තම ඉතිල වැදන්න තිබුණේ ඒතියෙන්නේ කලාපොපපු දුරස්ස්‍ර තන්තුලින් සැදනු කලාපකොපු අර දකරු පැතරූපේ රකපාටය දල යනෙ කලාප කොපපු. ඒක රස්ත්‍ර තන්තුවලින් සාධාතිවෙන් සැදිලති. ඒගේ සයිලම තමයි තුන හතර කල කැනෙ තුන කියල කැන්නේ විශාල මොන සයිලවාහින ද. ප්‍රතිසයිලවාාහි එක බිජ සනාලලාවේ ප්‍රසයිලවාහහිනි දෙකයි තියෙන්. අංක හතර කල කෙනන ඇතුලින් තියන කුඩාවාහිෙම නද ඇතුලින් තියෙන ප්‍රක් සයිලවාානි ඒවගේ අංක පහ කියනන්නේ ඇතුළෙන්බද ප්‍රක්ෂයිලවාහි බිදවටීමෙන් කුහර ඇත ම දට කියැනෙ බංග ජාත කහර. අංක පහෙල කැන බං ජාතකර ිද වැටම තන කූහර. ගක ල ල ස ල ලා න ොය න්ක දෙක න ලොම න ලේතින පේරනල හචට සයිල ඒවගේ ස අංක දෙක න පලොයම තමී විජන විශේෂ සනාලකාලාප තින ඒවගේ මේක පේනවාින ඇත්කුන් සයිලමක්ෙ ඇත්කුන් සයිල බවත් පයන ප ක්ෂ ප . මටන ඒ බීජ කඳක ආරස්කඩක සයිල සටහන එකට අප පයනවා පැහදිියම. ක එක කලකැන පිටිමවතින අපිචාර්මය දෙක කලකයන්නේ අපිචරමට වහම ඇතුළින්තිෙ මන සැල දැන්තයන මනතින් දස්ර තන්තු දුරස්ර තන්තු තියෙනවා ඒවගේම අංක හතර කළ කැන්නේ මකට මේ මුදුස්ස්‍ර පට කර කියනෙ මට බදදුසරටක කියැන පූරග පටක පුර්ග පටකේ පුර්ග පටකේ තමයි මේමගේ සනාල කලා පරාශයක් විසිරිතව පිහිටන්තිබේීම දැන් අපි ඉළඟට බලමු දුතිීක වර්ධනය පිළිබඳු අපි අඳාග්‍රස්සයෙන් ගස්සය ප්‍රාමක පට ඇතිීම ගැ කිව්වා දැන්ක කියන්නේන දතික වර්ධනය. දතිකවර්ධනය සෑම සාකයක සිදුව නහැ තමර ශාකල විතර ඇ ද දංගු දහරකශය ඒ බිජ පතතිික සා දිවිජ පත්‍රිගත් දිව ජ පත්‍රක ශකලතම දතිකර්ධනය ේීම. ප අපි අ ග්‍රසි ාජ කකලින් පටක ඇතිීමටක ප්‍රාථමික වර්ධනය ප්‍රාතිමක වර්ධයේ ද ග්‍රසි ාජිකල ක්‍රියාවනිසා ප්‍රාත්මකිට ඇවීම සිදුව. දැන් අපි කියන දතික වර්ධනයේද කැම්බියම් මල ක්‍රාකාරිතනිසා ද්තික පට ඇති වෙනවා. ාථමි වර්ධනයේ දී අපිටැක් ශක උසින් නැතන් දිගින් තමයි වැඩිවෙන්න. නමු දතික වර්ධනයේ දී ශාකය ගණකමෙන් නතැම් මහතීන් නැත වට ප්‍රමාණයෙන් තමයි වැඩිවෙන්නේින්. ඒවගේම ප්‍රාථමික වර්ධනයේ සෑම ශාකයකම සිදුුවනාට දුතයක වර්ධනය සිදුවෙන්නේ විවෘතබීජක වලත් ඒවගේම අවුෘථ බීජක අතරෙන් දීබීජ පත්‍රයක ශාකවලල් කඳන්වල සහමුල් වල තමයි දතියක වර්ධනය සිදුුවවෙන්නේ ි කිය ීබජ න්දක දතික වර්ධනය සිදුන ආකාරය. උඩින්ම දක්වලා තියෙන්නේ දීBජ පාථමික කාඳක්. දිවීජ ප්‍රාතිමික කන්දකතියන අප ීර පෙරකිවවාගේ මොනජති සනාලකලාාප තියන්නේ. විවෘත සල්ලක්න සනාල කලාප. මේව අප පේනවා එක කියල කියන්නේ ඇතුළෙන්තියන ප්‍රාථමික සයිලමඒවගේ ඇතර මංක තුන කල කැන ප්‍රාථමක සයිලම ඇතුලතියන අන්ක දෙක කියලන ප්‍රාත්මික සයිලම අංක දෙක අක තුනකැන ප්‍රාථමික පලොයම. ද අර යනවා ඒදක අර යන මුලසර විභානැකාව තිබෙන කැම්බීම. එකට අපි කෙන අන්තක් කලාපිය කැම්බීම සයිලමලම අතරති නිසා අන්තක් කලාපිය කැම්බීම කල කිය නම්. ජතිවර්ධනය ප්‍රථමය වෙන්න මෙනිනමේ අන්තක් කලාපිය කැම්ීම සක්‍රය වෙනවා අතක් කලාපිය කැම්බීම සක්‍රයෙනවා අංක අරය අන්තක් කලාපිය කැම්බීම සක්‍රී වෙනවා ඊට පස්සේ ඒ සනාල කලාප අතර තියෙන මජ්‍යාකිරන සැල විාජනහක අලබාගන. සනාල කලාපතර තින මචා කරණ සැල භාජනැකයයාලබාගෙන අන්තර්කලාපිය කැම්බියීමක් හටගන්නවා. ඒ අන්තර්කලාපිය කැම්බියීමම් මුලින් කියියපුූ අන්තක් කලාපියය කැම්බියීමමත් එක සම්බන්ධලා අකණ්ඩ කැම්බියීම් සිලින්රයක් ඇතිනම්. ඒකට පි කෙනවා සනාල කැම්බියම කියලා. අංක පහ කියන්න එතකොට සනාල කැම්බියම් දුර සනාල කැබියීම ඇතිනෙන මොනසා මොන කැම්බීම එකතුීමින්ද. අන්තක් කලාපය කැම්බියීම සහ අන්ර් තර් කලාපය කැම්බීමම්. ැෙිකන්තක්කලාපිය කැබීමම් කියෙන ොන ජාති ාජකයඇද. ප්‍රාති බාජකය. අන්තර් කලාපී කැබිීම කෙනෙර මචාකර සැල වාාජනහැකව ලබාගෙන ආපු මොන කැම්බීමද දතිගේ පාචක. ඔදකගතුල තමයි සනාල කැම්බීමට සනාල කැම්බීීමම් සිලින්ද්‍රය ඇතිවෙන්. ත්‍රමේ දක්කල තියෙනවාගේ කඳක තියන බර සලගන සනාල් කලාපරතින ප්‍රාමක පලොයම සහ ප්‍රාත්මික සයිලම. ඒ ප්‍රාථමික සෛලමසා පාතිමික ප්‍රයමතර තින අන්තක් කලාපිය කැම්බියීම ප්‍රාථමි විභාජකයක් ඉඩවසේ පාථමික මච්චා කරණ සැලි විභාජන හැකයව බාගෙන ඒ අතර අන්තර්කලාපය කැම්බීම ඇතින එක දතික විභාජකයා ඒ අන්තක් කලාපිය කැම්බීමයි අන්තර්කලාපය කැබීමයි සම්බන්ධමෙන් කකණ්ඩ කැබිීමම් සිරිදරැක් ඇතිෙනන එක කෙනමන අද සනාල කැම්බියීම. ඉනගනවෙන්න මේකයි මේ සනාල කැම්බියම මේ සනාල කැම්බියීම ස් පර්ෂක බෙදීීම මගින් බෙදනවා. නැතපිකන පරිතල බෙදීම මග බදෙනවා. සනාල කැම්බීම මේම පරිතල බෙදීම් මගින් බෙදීමෙන් ඇතුටයි පිටදරයි සයිල ඇතිනවා. සනාල කැම්ිීම මේ ස් පර්ෂක බෙදීම් ගින් බෙදීමෙන් ඇතුල් දෙසර ඇතිනටකයක් එකට දතික සයිල්ලක ඇතුෙසර දතික සයිලම තන පටදිසිස තින දතික පලොයම. සයිලමයි පොයම ඇතිනවා. මේ අස්ථයි වැඩි සීග්‍රතාවයකින් පට ඇතිවෙෙන ඇතුළට එක වැඩිපු ඇතිව ම දතික. සයිලම ඇතුරට තික සයිල්ලම ඇතිීමට වැඩ සිගතාවයින් සිදුවනි මේ දක්වල තියන්නේ ටිකවෙලාව ගිහාාම එකන්නේ සනාල කැම්බීම අපික සයිලමයි ප්‍රයම ඇතිවා කියලා මේ රූපසරහනයේ ඔබට පේනම ඇති අංක එක කියල කැන්නේෙ සනාල කැම්බීම අංක එක කියන්නේෙ සනාල කැම්බීමට ංක දෙක කියන්නේෙ සනාල කැබීමෙන් ඇතුරට ඇත්තච පටක මර ගැ දතික සයිලම ඒ වගේම අංක තුන කෙල කැන සනලකැමිින් පිටතර තිචටක ම ට පිට තරචිටක දතික පලොයම පේන ති සයිල්ලමර වැඩි සීග්‍රතාවකින් ඇවට වැඩිපුර ඇතලාලතිය නක. ඉඩවස්සේ අංක පහෙළකැන මුලසිරමති විච්ච ප්‍රාථමික ප්ලොයම එවගේ අංක හතර කලකෑන ප්‍රාථමික සයිලම පාථමික සයිලම. අටක කියල කෑන මුලසිරත විච් ප්‍රාත්මික බාහිකය.මී සනාලකැම්බියමින් සල්ලමයි පලොීමට අමතරව ඇතුරටනවා දුතික සල්ලම් ප්‍රදරන දදුතික පලොම මීට අමතර සනාල කැබීම මේ සහර සයිලමග ඇතරම අපි කියන තර්කුරප මෞවලික සයිල ස කිර මවලික සයිල කියලා තකුරප මවලික සයි ෙලම ඇතුර දදුතික සයිලම පිදර දතික පොේමත් ඇතිනේ ීට අමතවා කිර මවලික සයිල කියල න කිර මවලි සයිල ෙදීම තින අරයව වෙන දදුස්ස සයිල පේලි. මේ අරියවදිවෙන මුදුස්සර සයිල පේලිවටි කෙන සනාල කිරණ කියලා. ද මේකේ අංක හත කියල දක්වල තින සනාල කිරන. රේවත් අරියව දෙවෙන මේ සනාල කිරන. මේවිද අරයෝද දස්ස සයිල් පෙලව සනාල කරන ඇතිවෙනවා. දැන් ඔය තමයි සනාල කැම්බියීමේ ක්‍රාකාරීිය. මේ විදිට සනාල කැම්බීම හැදනකොට අර සනනා කැමින් සසිලින්ද්‍රයේත් පරිමාවා වැඩිවෙලා ඇතුලට වැඩිපුර දදිතික සයිල්ල මැතිනෝට අපි චර්මයේ සමාර්ථතැංගොලින් පුරුණු. අපිචර්මය සමාර්තැංගලි පිපුරහම අපිචර්මයේ ආරක්ෂකෘති ඉටතු කරන්න තවත් කැම්බීමක් අවශ්‍ය වෙනවා. ඒ සදා මොකදවෙන්නේ බාහිකේ සයිල්ලස්තරයක් විාජනයක්කයා ලබාගෙන සල්සරක් ාජනය ක කියලාබගෙන තව කැම්බීම ඇතුනෙන වල්ක කැම්බීම කියලා දෙැම වල්ක කැම්බීම නං සම්පූර්යම දතික විාචිකය ඉසල සනාල කැම්බියම පාත්මිකසා දුති කොඩස් කියෙන දෙකින් යුක්ත නමුත් වල් කැම්බීම මුළමනින්ම දතික විාචකය මේ වල්ක කැම්බීමේ සයිලබේදලා ඇතුල් දෙසරයි ප්‍රධ දෙසරයි අයි සයිල ඇතිනවා. වල්ක කැම්බියම් මේ සයිල ස් පර්ෂක බිඳීමගින් බිදීමෙන් ඇතුල් දෙසර ඇතිනවා දතික බාහිකය කියෙන මුදුස්තර පටකය දෙෙසර තිවා වල්ක කියන අජීවී පටකය මේක දක්කල තියෙන අංක එක කියල දක්කල තියෙන්නේ වල්ක කැම්බියම අංක දෙකලෙන වල්කම ප්‍රදර ඇත්තිච පටකේ මගගේ ප්‍රදර ච්ටක වල්කය ඒක අජීවී පටකයා අංක තුන කෙ දක්ලද ඇතුර ඇතුවිච් පටක මද ඇතුළ ඇත්චටක දතික බාහක එක සජීවී මුදුස්්‍රර පටකයා අක පහ කලකන පිටින්ම්ම තියන තනිස්සෑල ස්ත්‍රවන මගද අපි චර්ම ල්ක කියනක තරම පොත්තේ කොඩසක් පසේ නම සනාල කැමි හැ ඉට පිතිනු සල්පකොට පොත් ෙල ෙනනවා මේ වල්කයේ කියනෙ අජීවී එකන මේේ සුබරින් තැපත් ලලාේ නතර මෙම සයිල ොනබූතද සුබ්‍රනීූයි, සුබ්‍රනී භූතයි, අන්තර්සය ලවකාශ රහිත වැස්සිරලාතියනවා අන්තරස ලවකාශ රහිත වෙස්සරු ුරනී බූත අජීවී පටකඇත්තම වල්කය කියනක දතික ාහික කියෙනෙක සජී මුදස්ත්‍ර පටකන්. මේ පටක තුනටම ප දල්තන පිරිඩම් කියලෙන ඇතාම් පරිචර්මය කළ දක් කළ දිෙන. පරිචර්මයට ඇති වෙන්නේ වල්ක කැම්බියම වල්කය සාෘතියක බාහි වල්ක කැම්ිය වල්කයේ සා ෘතික බාහික කියෙන තුනටම කියෙන අපි පරිචර්මය කියලා ඒක මගින් තම අපිචර්මය මගින් සිදුවවෙච්ච ආරක්ෂකෘතිය වන ආරක්ෂකෘතියව පිචාමය ආක්ෂකෘතියන පරිචාමය මගින් තම සිදුව. ම ස දති ව අවසාස ද නක් ට ක නම් කල ල ත්‍ය ට න ල සනල කැම්බියීම. අංක දෙකලන සනලකම ඇතුර තිච ටක ම දති සයිලම. අංක තුන කෙල සනල කැමීම පෙරද ති ිටකම නද දතික පො යම ද මට. ැ वा ැ वा ැ ීම හ ැ න ती बाही दती बा. वा ැ න वा जी वा හ लेने ප ම න අප चा अं කිය ද ම හ මක बाह अं අट කියला න්නේ අපි චාර්මයේ පුරුණ ද ස්ථනවලින් අභ්‍යන්තර පටකලට වාතේ ලාගෙන ුපකාරී වන විියහ ඇත්වෙන නොදවවැට කියන්නේ වාසිදුර. වාසිදුරු තමයිංක අට කරතිෙන්. ත්‍රමේද කල තින දජ්ඩ දතිවර්ධන අවසානයේ දී දබජ කඩක වියහය. අපි දනවා දබීජ කඳක් කියලකයන්නේ සාමානෙන් කාෂ්ටයක් සහිත කඳක් අපි කාශ්ටය කඳක දතිකරදින සිදදුන කනන් තමයි කාෂ්ටය කනන් කලරගැන මේවායේ දතික සයිලම කියලකයන්නේ ඒ දතික සල්ම ලන කාශ්ය එක සනල කෙමට ඇතුලින් තින පටකතමයි දතික සැල්ම කාශ්ටි නත ීිය කියල කියන්නේ දති ම පො ප කියෙල. ම පි දක්ලතින කියපු කරමම නැත් තිද වල්ක ජනකය නැතන් දතික බාහිකේ වල්ක වල් ැමි දතික බාහික කියන පට තුර මකන පරි චර්මය කියලා. ල්කනෙකන්තරසල අවකාශ රහිතව ඇසරුණු සුබරිනීභූත අජීවී රිජුකෝනාශාකාර සයිලදරන පටකයා ඒක ජලරෝධක සසා වායරෝධක තරයක් ලෙස්ස ප්‍රියා කරනවා ඒවගේම දතික බාහිකය සජීවී මුදුසර සයිල්ලින් තම හැදලා තියන්නේ ඒවගේම වාසදුරු පිහිටාතිේෙනවා ඒවා වාසුදුු සහිතස්ථානලදී ල්කැමෙන් පිදට අනපූරක සයිල ඇති වෙනවා. ඒ අනපූරක සයිල අන්තරසෙල අවකාශ සහිතව තමයි ඇසරල්ලා තියන්න. තුරේතම දුතිකවර්ධනය මේ තින දුතිකර්දන අවසානයේ දී කදක් උඩිඳල ගත්තාම් උඩුම තියෙන පාත්මික කඩක් ඉන්දන්න පල්ල හටන දතික වර්ධනය සිදුනාතිනාකාරය ඔබට පැහැදිලි වෙනවා ඉළඟට අපි මතක් කරමු පොත්තයි ලියයි කියැන මකද්ද කියලා කාශ්ටීය කඳක සනාල කැම්බියම හැර ඊට පිතින ව උපටකොලටෙනොත් පොත්ත සනාල කැම්බියම හැර ඇතුළින්තිෙන දතික සයිලමට කෙන කාශ්ට්‍යයවත් ලීිය කියලා ට පොත්ත අයිතින පටක පොත්තන අයිතිනටක තමයි සනල් කැම්ීමට පෙට දදින පටන සැල්කම පිදර තියන පටක. එක එකටන දතික පලොයම ප්‍රාථමික ලෝයම, ප්‍රාථමික බාහිකය, දතික බාහිකය, වල්කකෑම්බියම වල්කය සහ අපි චර්මයකෙනටක එකට අයිති වෙනවා. ඔ දැකල ඇති මේ ජාතිය අපි ගත්තුත්ම ලැලි කදක් යැනමගේ කාෂ්ිය කඳක හරස්කඩක් ගත්තුොත් අපට පේනවා. ඇතුළේ සනාල කැම්බීමෙන් ඇතුළට තියෙන්නේ ලිය කාෂ්ටිවත් ලියීම මේ ුඩ් කියල දක්ල තියන්නේ පුද් කියල දකල තියන අක දෙක කියල දක්කල යනෙ සයිලම. සයිල මේ මැද තියවා ටික් තදකොටසක් පැරණි කොඩස අංක පහකෙල දක්කල තියන්නේ පැරණිකොඩටසේක තමයි අරටුව හාටුඩ් කියයන එකරටුව පිට තියෙන්නේ ලාබාල කොටස තියනවා අංක හතර කෙල දක්ක දෙන්නේ ලාබාල කොටස් තියෙන සනාලණ සනාලකිරණ දක්කල තියෙන්නේ. ලාබාලකොට සනාල කියරණ. එටකට ඒවගේ සනල කෙැබීම මංක කෙලක්ලදන සනාල කැබීමේඒ සනනාල කැම්බීමට පිතිදින ට කටතමයි කියන පොත් කියල අංක තුන කෙලකන පොත්ත අංක තුන කළ කන පොත්ත හරහට ගමන් කරනය තම අරීවදවන මුදුසර සයිල්ල පේලිවට තමයි මේ කියන සනාල කිරන කියලා කියන්නේ. ඕ ප්‍රශ්න ඇත්ති නොල සනාල පාතිමේ මජ්ජා කියරණ දිතික මජාකිරන අතර මනිසත් පාතිනවද. අපි සාමානන් පාතිමක මජ්ජා කිරණ ක කියලකන්නේ ්‍රාමික කද පාත්මික දී විජ කන්දක් තියවාන්නේ සනාල කලා පතරතියනම් මුදුසරට ඒකරන ප්‍රාතිමක මච්චා කරනක. ඒ ප්‍රාථමික මච්චා ක කියරන විවාාජනයකය ලබාගමයිර අන්තර්කලාපය කැම්බීම ඇතුන. ඉටපස දැන්වතනි මොහතකර පෙර පෙන්නපුූ කරනවල කියන දදිතිකව වදන ඇත් විච්ච කරන දතික වදන ඇතිවිච කරන ර කියරන ෝලි සල්ල සනාල කැමි කරන මොලි සයිල විභාජනේ තමයි ඇත්නේ මේවැට කියන්නේ සනාල කියරන්න එහෙමනැත්ත මේ සනාල කිරනට ම අපි. ලාල කියරනට කියන බල දතික මච්චා කියරන කියෙලා දතික මච්චා කියරන. ඇතුර ප්‍රාථමික මච්චා කරනතියන ප්‍රාථවක කන්දේ දතික මච්චා කරන සනනා කරන දතික මචා කරන සනාලා කියරන තමයි දතිකරන වසාසනයේද කඳකතින් ඉතින් දෘතික වර්ධනයේදී සයිල මේ ැදතිීනක කොට සරනේ පැණ කොඩසරන අටුව කියල පරයන්තීතින ලාබාල කොඩසරකන එලේ කියලා. අපි ද මේ අරටුව ස එ අරුව ප්‍රදේශය ජලසන්නන්නේ නවති නවා ඒ අරුපදේශයේ ජලසන්නය නවතින ප්‍රධන ේතු අර්ප්‍රදේශී තියන වාහිනිසා වවාහකාබල මේ පැට දැක්ල තිනවා වාහිනිසාවාහකාබල තින කුව තුළින් අවට න මුදුසර සැල්ල නිරලගිහිල්ල ඒ වාහිනිසාවාහාකාබල කුහර අවිහර කරනවා මේමගේ තැංගලටෙන ටිලෝස කියලා ඇන් ටිලෝස නිසා කරනු දෙකක් වෙන මොකද එක පැත්තකින් ස්වාහිනිසාවාහාකාබල ජලසන්න අය නමක දෙන්නේ නවතිනවා වාහිනිසා වහකබල ජලසන්න එනෙ නැවතුනා නම් අරටුව කලකන මොනජතිී පටකඇද සජීිටකද අජීපට කඇද අජීපටක ජී පටකට අමතර ජලසන්නය නවතිලාදඒ ඒ තෙතමන ප්‍රමාණමක දේන අඩුයි. ඒවගේ මේ අජී පටකැක් න කොම අජී පටකැක්වේ න සජී මුදස්සර සමයි මේ බ්ෝරණනිකල සජී දුසර සමයි මේ වාහි නිසා වහකබල පූර භේර කරනය එතුර සජී මුදදුසරත් මනව පට පත්ව නවද අජී වට පත් නවා එතවට ඒම නම් අරරෝපදේශයේ තිලෝස තියෙන් නිසා එක පැත්තකින් ජලසන්නන නැවතිලා තිනවා අනි පැත්තෙන් ඒක අජීවිී පටකැක් කලාතින. නමු එඒ ප්‍රදේශී තියන තිලොෝස ප්‍රමාණය අඩුයි එනිසා එලේ පැත්ති තාම ජලසන්නෑනේ සිදුවනෝ ඒවගේක තාමත් සජීවී මුදස්සර සයිල්ලතියනම්. මොකද මේක තියෙන වැදගත්කමු. අරටු ප්‍රදේශයේ ජලපෂාතය අඩුයි සජීවි මුදස්තර අඩුවයි එනිසා කෘමිහාණේ දිලිරහනි අඩුයි. එකන අරටෝට සිදුවන කුමිහානිසා දිලිරාහණ අඩු ැන අටුවෙන් සෑදුනු ගෘහබාන්්ඩ කල් පවතින. නමුත් එඒේ ප්‍රදේශගත්ව තාම සජීවිී මුදස්්‍රතියනවා ඒවගේ ජලපශ්‍යාතය වැඩි එනිසා දිලිරහනිසා. පමහ ඩ එකට ඒට ඒ වගේ තමයි අඩු ප්‍රපදේශයේ සයිලව ර ද ප වි ෙැ ද්‍ර ව ැ පත් නි රටුව පේෂ මො පාද තද පාට අරටුව තද පාට ලේ පදේ රස ද්‍රවය තැන්පත්තිීම අඩු එනිස ඒේ සාපේෂ ොන පාද ලා පාට එඒේ ලා පාට අරටුව තද පාටයි. ඉති නිසා අරටුව අපි න එලෙට වඩ වටිනාකමින් වැඩී කියලම්. සමහර ඉතන අරටුවේ ගනත්වය වැඩි කියලා ගය . සමහර ගස්වල වැඩුවවෙන්න පුල ස මාරයවය වෙනස්වෙන් ැතිවෙන්න කොල ොකද අරටෝසයි එල අතර ප්‍රධාන නිස්සේන ගනත්ව වෙනස නෙමී ගනත්ව වෙන ස අටස එල අතරතිය ප්‍රාාව වනිස්ති අටු පදේශී ප්‍රසායින්ද්‍රප තැන්පතර තියෙනවා ඒවගේම මේක තියෙන සංචිතහර ප්‍රමාණය අඩුයි බුදුසරට නිසා සංචිතහා ප්‍රමාණය අඩුයි එනිසා අටුවෙන් සෑදු ගුහුබාන්් කල්තපාගන්න ල කල්පත් වැඩි තමයි අට ස එ අතර තිය ප්‍රාන වෙන කම්තිී. තු අර්ටුව සයිලේගෙන අපි කිව අන්මට අපි සඳහන් කරමු වාර්ෂික වල කියන මොක දෙක වර්ධන වල කියන මොකදකර තැ ශ්‍රී ලංකා වගේ නෙමයි අපි න සම්ම කලාල පටවල රු බේදයයක්ති ම රුතු හරත් තින නද පසන්ත ගිම් හාන සරත් ශීත කියලා පසන්ත කාලටර් ගගේ ර්දන සිීරත වැඩනිසා දුතික සයිලමේ ඇතිවෙන්නේ විශාල වාහිනී ස ලාප හැති කාශ්යක් එකගමන පෙරකාශ්ටක කල ල බට කියල වවසන්ත කාලද මේගේ පරකාශ්ටයක් ඇතිනවා ගිමමානේද ගිමහනේදීර් වසන්සා ගමහනලතමයි පරකාශයට ඇක පවසත කාශ්ටය කරත් නවා ඉඩරි පසතන සරස්සා ීතීතුවලදී වර්ධන වගේ අඩුවයි මොක හිම මිදලන්තින වදන වගේ අඩුව. ඇතුර දුතික සැලම තින කුඩ වාහින සහිත කඩාවාහිනී සත කොඩසක්. එතුර පරකාශ්ේ සාපේක්ෂ මොන පාද. ශාල හින මන පාද පාට අ පසු කාශ්ටය කුඩාවාහින තිනෙන සාපේක්ෂ මන පාටද තද පාට. ඉතින් මේ ලාපාට සසා තදපාට ලයක් මගේ එක වසරක දතික සැලම නිරපනනවා මෙන මේ එක වසරක දුතික සැලමට පිකනවා වාර්ෂික බලල්ක් කියලලා වාර්ෂික බලල්ක් කියෙලා ඇති මේමගේ වසන්දසාහ ගිමා නිර්තුවලද විශා වාහිස ලාපා දදුතික සයිලමකොට සක්ල එකක් පරකාශ ද කාශි කලා ඒ වගේ සරස් ශීත ීර්තුවලදී. හ යි තද පැහැති ික සයිලම් ොටසක් ඇතිතනය එකැකිෙනන පසු කාෂ්ටිවත් ගිම් හාන කාෂ්ටයකක්. ඉතින් උෂ්ාත්්‍යයන පැහැදි යරුතුබේදයක් සහිතරටවල ගස්වල අරස්කඩ බැලු හාම එව වයස නිර්ණය කරන්න පුළමකද ලාසාහ තද පැහැතිවලයන් ඉතාමත් පැහැදිව දක්නට ලැබෙනවා. නමුත් ශ්‍රී ලංකාව ගත්තවොත් ගරම කලාපෙක රටක් ශ්‍රී ලංකාවේ මේ වගේ ෘෂ්ාත්වයනව ීරන විච් රුතු ේදයක්න ෂ්ාත්ය රු ේදයක් න ලාංකා යනවා. ක් මො මන රතු ස මන රතුද. වර්ෂා කාලයේසා වියලි කාලය. අ වර්ෂා කාලයේ දී විශාල වාහි සහි දු ක ස ලමක් ලබන ර්ශා ද විශා වාහි ස දුතික සල්මක් ලබෙන හරියටට පර කාශ්ිය වගේ ටි ලාාට කා්‍රෂ්යක්ක් ලබෙනවා ඒවගේ වියල රතුවේද වී ිර්ත්තුවද වර්ධන වේගේ අඩුයි එනිසා මොනගේ වාහින තියනෙ කුඩාවාහි කුඩාවාහහිනී සහිත අර පැති තිබුණු පසු කාෂ්ටේ දැ පරකකාශ්්‍රකන ආලිබුට් කියල. ුකාශකන ලේටු කිය ලේටුඩ් ග තිෙනවා වලි ඉරතුයේදී. නමුත් මේවා හරියටම අවුරුද්ධකදන දුටික සයිලමන මේ නිසාම ලංකාවගේ රටවල එ වඩ අපිට ඔන්නන් කියන්න පුළුවන් වාර්ෂික කලකනත් මේයට බහ ලලාපි කියෙන වර්ධන බල කියකිලම් ඉනැපද ලංකාවත් තියෙනවානන්නේ කොටස් දෙකක්පුන වියලි කලාපේසා එෙත්කලාපේසා වලි කලාපේ වඩා පැහැදිලි වර්ධන බල තියන ඇත්තේ චෙත් කලාපේද වියලි කලාපෙද. රතු ේදේ පහැදිය වඩා පැහැදිි වර්දනවලදන රතු බේද වඩා පැහදිලතිේ තෙත් කලාපට වීල කලාපට වීලි කලාපේ වීල කලාපි පැහැදිලි වර්ශාස වීලිරතු නිසා වේලි කලාපේ ෘක්ෂවල වඩා පැහැදිලි බල දක්කිට ලැබෙනවා. නමුත් තෙත් කලාපේ එහෙම ඉරතු බේදයක්න නිතර නතර වර්ාාව ලබ නිසා තෙත්කලාපේ ශාංකවල වර්ධනවල ඒතරම් පැහැදිලි ක් ලැබෙන්නේ. ඉතින් කදානොල දති වර්ධන ප්‍රධනාවශශයෙන් නිර්දේශ හ ල ද වර න. සාමාන්‍යෙන් අපි සාකච්චා කරන්නහ මුල්ල දතිකරටනත් ඔය වගේ තමයි පුඩි වෙනකම්කිී පැත්තම තින මුල්ල දතිකරන ඔධම සනාල කැම්බියීමමකුයි වල්ක කැම්ිීම ඇතින සනාල කැම්බීමින් සයිලම සාපලොය ඇතිනවා වල්ක කැම්බියමින් ඩටක බාහිකය සහ වල්කය කියන පටක ඇතිවෙනවා. ඔබ දන්නවා දැන් ඔබ ඉඳගෙන ඉන්න බංකූවල ලෙස්වල ඒවගේ මුඟක් එව ලීතියනවා මේ ලියක් ගත්තා මුගල පොඩ බලන්න පැත්තක. ඒම දකින්න පුල වාහින වාම සල්ලම් පටක න සයිල්වාර්ග හරකන මන සයිවාර්ග හතර. වාහිනීවාහකාව තන්තුසාහ මුස්තර. ලීිය කියල ක කියනන්නේ ද්තිික සල් ශ් ශ දිය කියලග. පොත් කියල කිය ගහ පටම පොත්ත සමරු ගස්කා ද පොතු ල ගල තාකරකර ට පොත්තු ගැලවවා ප්‍රශ්යක් වේද තු ගල ප්‍රශ්නයක් වේද ක ප්‍රශ්නය පො ගලවට කැම පොත්. ගලවෙනව පොත්ත ලියලව නමු සයිලම ැම ගලවන්න ට සයිල්ලම යන දුටික කරම මේ කපන්න පොුවවක් ඕන නවා. එදරේ සයිලම ගත්තවොත් මේ උගලන පේනවා ගියක් ගත්තවොත් පැත්තක වාහි පේනවා සිදරු සිදරුවගේ වාහි සිදුරු සිදුවගේ පේන පුළන් වහිනිසා හකාව ඒවගේ සනාල කියරන සනාල කරන පැහැදුරුවපෙන රීර වගේ ති මේ දුටික සයිලමේ තියන සයිලවර්ග මෙහිී දැක්ගන්න පුළුවගෙනවා. අද අපි පාඩමීති සාකච්ඡා කරේ. ශාකල වර්ධනනිසා විකසය කියෙන කොටස එකැන වර්දනිසා විකසනය කෙන මාත්‍රකට අයිතුුණා සත්ව වර්ධනේසා විකසනේ ශාකර්නයසා විකසනේ ශාකොල ජීවන චක්‍ර ඒ වගේම සත්ව ප්‍රජනයට ඒ සත්වයන්ගේ විකසනය කරල විකසනය ඒ පාණයටතුන. අවසාන වෂයන්තමමි දුටික වර්ධනේසා අනන්සා මුල්ල ප්‍රාථභිගය කෙන කොට සාකච්චා කරන. එමනම් අදදින වැඩසරන් අපිමිතරින් අවසන් කරු. උසවරසූ.